පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. තම අමාත්‍යවරුන්ගේ විදේශ සංචාරය සඳහා දූත පිරිස තෝරා ගැනීමේදී යම්කිසි ක්‍රමවේදයක් තියෙනවද මේ සඳහා වියදම් දරන්නේ රජයේද? ඔව් අමාත්‍යවරුන්ගේ දූත පිරිස යන්න අවශ්‍ය තැන්වලදී දූත පිරිස යනවා නැත්නම් දූත පිරිස නැතුව යනවා. දැන් මම මගේ කාලය තුල පසුගිය කාලේ විදේශ සංචාර තුනක් ගිහිල්ලා තියෙනවා. ඒ විදේශ සංචාර තුන සඳහා මම විතරයි ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට මම ඒ සඳහා කිසිම ගුවන් ටිකට් පතක්වත් රජයෙන් අරන්නේ නැහැ. ඩොලර් 7-5ක්වත් අරන්නේ නැහැ. ඒ අදාළ ගිවිසුම් අත්සන් කරන පාර්ශ්වයේ විසින් විශ්වවිද්‍යාලයේ විසින් තමයි මේ වියදම දරලා තියෙන්නේ යාම් වීම සඳහා. මිනිස්ටර් ඇමතුමා සහ රමේෂ් ඇමතුමා සහ ජනාධිපතිතුමාගේ දර්ශනය බොහොම වෙනස්. මේ ප්‍රශ්නය ඇහුවේ පසුගිය දින ජනාධිපතිතුමා ඉන්දියාවේ විදේශ සංචාරයක් සඳහා ගියා 28 දෙනෙක්ගෙන් සමන්විත දූත පිරිසක් කියලා. නමුත් ඒ සඳහා එයාගේ එතුමාගේ පුද්ගලික ඥාතිනුත් සහභාගී වෙලා තිබ්බා මේ සංචාරයට. එතෙන්දී අපි පාවිච්චි කරේ මේ රජයේ මුදල්ද නැත්නම් පුද්ගලික මුදලක්ද කියන දේ තමයි මට දැනගන්න අවශ්‍යතාවය තිබුණේ. නෑ, රජයේ මුදල් භාවිත වුණයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට සංචාරයක් යනකොට අපි පවුලේ උදවියට පුළුවන් තමන්ගේ මුදලින් ටිකට් පතක් අරන් වෙන තැනක ඉඳලා ඒ සංචාරයට හෝ ආගමික කටයුත්තකට හෝ වෙන දෙකට අහුල් වෙන. ඒක නිසා ඒක රජයේ මුදල් කියලා මම හිතන්නේ නැහැ. breaking.lk